නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 නමෝ බුද්ධාය ශ්‍රද්ධාවන්ත පින්වතුනි මේ පින්වතුන්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්ට වාසනාව උදා වුණා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රයෝජන ගනිද්දී ඒ ප්‍රයෝජන ගන්න විදිහට මිනිසයාගේ සිත සැකසෙන නැත්නම් බුද්ධිමත් දෙවි මිනිසුන්ගේ හිත සැකසෙන ක්‍රමයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ධර්මය හොඳට අහන්න ඕන. ධර්මය හොඳට අහනවා කියන එක විස්තර වෙනවා. අට්ඨීකත්වා මානසිකත්වා ඕහිත සෝතෝ ධම්මං සුනාති කිය. මුළු සිතම ඒකට යොමු කරලා සම්පූර්ණ අවධානය යොමු කරලා කන් යොමු කරගෙන මේ ධර්මය අහන්න ඕන. ඒකට කියනවා සුත්තා කියලා. ධර්මය අහනවා. ඊළඟට ඒ අහපු ධර්මය මතක තියාගන්න ඕන. ඒකට කියනවා දතා කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය හොඳට අහන එක සුතා. අහපු ධර්මය මතක තියාගන්න ඕන. දතා. ඊළඟට තමයි වචසාය පරිචිතා. වචසාය පරිචිතා කියන්නේ මේ අහන ධර්මයේ වචනයකට හරව ගන්න ඕන. දැන් අපි මේ ඉගෙන ගන්න ධර්මයේ වචනයෙන් පුරුදු කරනවා. වචසාය පරිචිතා කියන්නේ වචනයෙන් පුරුදු කරනවා. ඒ කියන්නේ දැන් අපි ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි කියලා අහනවානේ. ඒ අහන එක අපිට සිහි කරන්න පුළුවන් විදිහට වචනවලට ගන්න ඕන අපි. වචසාය පරිචිතා වචනයෙන් පුරුදු කරනවා. දැන් අනිත්‍යද කියලා දෙන එකත් වචනයෙන් පුරුදු කිරීම. තමන් වචනවලින් සිහි කරන එකත් වචනයෙන් පුරුදු කිරීම. මොකද අපි කොච්චර ධර්මයේ ඇහුවත් ඒක වචනයකට හරව ගන්න බැරි නන්නේ. ඉතින් වචසාය පරිචිතා. මනසානුපෙක්කිතා ඊළඟ කාරණාව. ඒ මනසානුපෙක්කිතා කියන්නේ අර අහපු දරාගත් වචනයට හුරු ධර්මය මනසින් සිහි කරනවා. මනසින් අනුප්‍රේක්ෂණය කරනවා කියලා කියන්නේ මනසානුපෙක්කිතා. එතකොට නිරන්තරයෙන් සිහි කරමින් වාසය කරනවා. දිට්ඨියා සුප්පටිවිද්දා. ඒ අහපු දරාගත් මනසින් මෙනෙහි කරපු වචනයෙන් පුරුදු කරපු මනසින් මෙනෙහි කරපු ධර්මයේ පිළිබඳව නිරවුල් අවබෝධයකට එනවා. දිට්ඨියා සුප්පටිවිද්දා දෘෂ්ටිය ඍජු කර ගන්නවා. එතකොට ඒ නිසා මේ සූත්‍ර දේශනා හද්දී දැන් අපි සලායතන සංයුත්තේ අපි බොහෝ සූත්‍ර දේශනා සාකච්ඡා කළා. මේ සෑම දෙයක්ම අපි මේක අහලා මෙතනින් නිවා කරනවා නම් ඒකෙන් ලොකු ප්‍රයෝජනයක් නැහැ. ඒ අහපු ධර්මයේ මතක තියා ගන්න ඕන. ඒ අහපු ධර්මයේ වචනෙන් හුරු කර ගන්න ඕන. ඒ අහපු ධර්මයේ නුවණින් විමසන්න ඕන. ඒ අහපු ධර්මය අවබෝධ කරගන්න වැඩපිළිවෙලකට එන්න ඕන. ඊළඟට අද අපි ඉගෙන ගන්න සූත්‍ර දේශනා අපි කිහිපයක් අද ඉගෙන ගන්න උත්සාහ කරමු. හරි ලස්සන දේශනාවක් අපිට සලායතන සංයුත්තේ හම්බ වෙනවා. සබ්බ සූත්‍රය. සබ්බ සූත්‍රය කියන්නේ සියල්ල ගැන වදාළ දෙසුම.
සියල්ල. එතකොට ඒ වචනේ තියෙනවා සියල්ලම කියන්නේ මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා සබ්බං වූ භික්කවේ දේසිස්සාමි තන්සුනාත. පින්වත් මහණෙනි සියල්ල ගැන මන් දේශනා කරනවා. ඒක හොඳට අහගන්න. කිංච භික්කවේ සබ්බං. පින්වත් මහණෙනි සියල්ල කියලා කියන්නේ කුමක්ද? චක්කුං චේව රූපාච ඇහත් රූපයත්. සෝතංච සද්දාච කනත් ශබ්දයත්. ගහනංච ගන්ධාච නාසයත් ගඳ සුවඳත්. ජිවහාච රසාච දිවත් රසත්. කායෝච පොට්ටබ්බාච කයත් පහසත්. මනෝච ධම්මාච මනසත් අරමුණුත්. ඉදං උච්චති භික්කවේ සබ්බං. පින්වත් මහණෙනි සියල්ල කියලා කියන්නේ ඔකට කියවා. කාරණාව පැහැදිලි නේද? සියල්ල කියන්නේ කුමක්ද කියලා වදානේ. මොකද්ද සියල්ල කියන්නේ? ඇහැයි ඇහැට පේන රූපයි, කනයි කනට ඇහෙන ශබ්දයි, නාසයයි නාසයට දැනෙන ගඳ සුවඳයි, දිවයි දිවට දැනෙන රසයි, කයයි කයට දැනෙන පහසයි, මනසයි මනසට සිතෙන අරමුණු. මේක තමයි සියල් කියලා කියන්නේ. භාග්‍යතුන් වහන්සේ හරි ලස්සන වාක්‍යයක් වදාලා ප්‍රකාශය. යෝ භික්කවේ එවං වදෙය්‍ය. පින්වත් මහණෙනි කවුරු හරි මෙන්න මෙහෙම කියන්න පුළුවන්. අහමෙහිතං සබ්බං පච්චක්ඛාය අඤ්ඤං සබ්බං පඤ්ඤාපිස්සාමේති. ඔය දැන් කියපු සියල්ල ගැන අපි දැන් කතා කළානේ. ඔය සියල්ල හැර මං වෙන සියල්ලක් ගැන කියන්නම් කියලා. ඕක නෙවෙයි සියල්ල කියන්නේ, ඌට අමතරව දෙයක් තියෙනවා කියලා කියනවා. කියනවා නම් තස්ස වාචාවත් උරේවේසා. ඒක හිස් දෙයක්. එයා මහා ලොකුවට කිව්වට ඒක හිස් දෙයක්. පුට්ටෝච න සම්පායය. එයාට ඒක ඉස්මතු කරගන්න බැරුව යනවා. කරුණු සහිතව කියාගන්න බැරුව යනවා. උත්තරින්ච විඝාතං ආපජ්ජේය. ඕක කියන්න ගිහිලා කරදරේ වැටෙන එක විතරයි වෙන්නේ. තංකිස හේතු. ඒකට හේතුව මොකද්ද? යථාතම් භික්කවේ අවිෂයස්මින්ති. නොතේරෙන දේවල් කියන්න ගියාට පස්සේ ඕක තමයි කව වෙන්නේ. හරි ලස්සන දේශනා කළා නේද? තමන්ට විශේෂ නැති දේවල් ගැන කියන්න ගිහිල්ලා ඕක වෙන්නේ කිව්වා. එතකොට භාග්‍යවතුන් වහන්සේ ඒ තරම් නිර්භීතව ඍජුව ප්‍රකාශයක් කරනවා. මොකද්ද සියල්ල කියන්නේ? ඇහත් රූපයක්, කනත් ශබ්දයක්, නාසයත් ගඳ සුවඳ, දිවත් රසයක්, කයත් පහසත්, මනසත් අරමුණු. එතකොට අපිට අවශ්‍ය වෙන්නේ සියල්ල අවබෝධ කරන්ට නම් අවබෝධ කළ යුත්තේ කුමක්ද? ඇසත් රූපයක්, කනත් ශබ්දයක් නේද? එතකොට තේරෙනවද මේ සියලු ලෝකෙම ගොනු වෙලා තියෙන්නේ මේ ආයතනත් එක්ක? ඇයි අපිට දැන් අපිට අහවල් දේ තියෙනවා, අහවල් දේ තියෙනවා, අහවල් දේ තියෙනවා කියලා මේ ලෝකේ මිනිස්සු කොයි තරම් දේවල් කතා කළත් කතා කරන්නේ රූපයක් ගැන. ඇහැට අදාළ දෙයක් ගැන, රූපයට අදාළ දෙයක් ගැන, කනට අදාළ දෙයක් ගැන, ශබ්දයට අදාළ දෙයක් ගැන, නාසයට අදාළ දෙයක් ගැන, ගඳ සුවඳට අදාළ දෙයක් ගැන, දිවට අදාළ දෙයක් ගැන, රසයට අදාළ දෙයක් ගැන, කයට අදාළ දෙයක් ගැන, පහසට අදාළ දෙයක් ගැන, මනසට අදාළ දෙයක් ගැන, අරමුණු වලට අදාළ දෙයක් ගැන. ඔයට අමතරව මේ ලෝකයේ සම්තුයාට කතා කරන්න අහවල් දී කියලා වෙන දෙයක් නැහැ. හරි ලස්සනයි. ඊට පස්සේ ඒ සූත්‍ර දේශනාවත් එක්කම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මම ඔබට කියලා දෙන්නම් ඊළඟ සූත්‍රයේ පහන සූත්‍රේ මම ඔබට කියලා දෙන්නම් මේ සියල්ල ප්‍රහාණය කිරීම ගැන. සියල්ල ප්‍රහාණය කිරීම පිණිස පවතින ධර්මයන් ගැන දේශනා කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. සියල්ල ප්‍රහාණය කරනවා කියලා කියන්නේ මොකද්ද? දැන් සියල්ල කියන්නේ ඇහත් රූපයක් නම් සියල්ල ප්‍රහාණය කරනවා කියන්නේ මොකද්ද? ඇහැ ප්‍රහාණය කිරීම, කන ප්‍රහාණය කිරීම. ප්‍රහාණය කරන්න කියන්නේ අල්ලගෙන ඉන්න නිසානේ, එකතු වෙලා ඉන්න නිසානේ. එහෙනම් මේ ලෝක සත්වයා එකතු වෙලා ඉන්න කුමක් එක්කද? ඇසත් එක්ක, රූපයත් එක්ක. මේ ලෝක සත්වයා එකතු වෙලා ඉන්නවා
කනත් එක්ක ශබ්දයත් එක්ක මේ ලෝක සත්වයා එකතු වෙලා ඉන්නවා නාසයත් එක්ක ගඳ සුවඳත් එක්ක මේ ලෝක සත්වයා එකතු වෙලා ඉන්නවා දිවත් එක්ක රසයත් එක්ක මේ ලෝක සත්වයා එකතු වෙලා ඉන්නවා කයත් එක්ක පහසත් එක්ක මේ ලෝක සත්වයා එකතු වෙලා ඉන්නවා මනසත් එක්ක මනසට සිටින අරමුණුත් එක්ක බුදුරජාණන් වහන්සේ වදාළේ ඔය ඔහොම එකතු වෙලා ඉන්න ලෝකෙට බුදුරජාණන් වහන්සේ වදාලා ඇහැ ප්‍රහාණය කරන්න ඇහැ අල්ලා ගන්න එපා ඒතර මේ ඇහැ අල්ලාගෙන තියෙන්නේ අත්වලින්ද නෑ චන්දරාගේ කැමති ඇහැට ආසයි ඇහැට ඇහැ කෙරෙහි තෘෂ්ණාව තියෙනවා රූපයට කැමති රූපයට ආසයි රූපයට සතුටුයි රූපය කෙරෙහි චන්දරාගේ තියෙනවා එහෙමයි අල්ලා ගන්න ඉතින් අමුතුවෙන් අල්ලා ගන්න කියලා දෙයක් ඕනේ නැහැ මේ සත්වයා ඔව අල්ලාගෙන ඉන්නේ කළ යුතු දේ කුමක්ද ඉස්ලාම දැනගන්න ඕන අපි මේක අල්ලාගෙන ඉන්නේ කියලා ඊටගොඩනේ අතාරින්නේ ඊට පස්සේ තියෙන්නේ මේ බැඳීම ෂේවිලා යනවද ඒ ෂේවිලා යන ක්‍රමයට කල්පනා කරන්න ඕන බුදුරජාණන් වහන්සේ වදාලා මේ කනත් ප්‍රහාණය කරන්න ඕන කනට ඇහෙන ශබ්දයත් ප්‍රහාණය කරන්න ඕන දිවත් ප්‍රහාණය කරන්න ඕන දිවට දැනෙන රසයත් ප්‍රහාණය කරන්න ඕන කයත් ප්‍රහාණය කරන්න ඕන කයට දැනෙන පහසත් ප්‍රහාණය කරන්න ඕන මනසත් ප්‍රහාණය කරන්න ඕන මනසට සිටින අරමුණුත් ප්‍රහාණය කරන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඉතින් මේක තමයි කෝ ප්‍රහාණය කළ යුතු ධර්ම. එහෙනම් අපිට අත්හැර ගන්නට බැරුව ඉන්නේ කුමක්ද මේ? ඇහැ. මේ සත්වයා මේසා දීර්ඝ වූ සංසාරේ කියන්නේ කුමක් ප්‍රහාණය කරගන්න බැරි වීම නිසාද? ඇස ප්‍රහාණය කරගන්න බැරි වීම නිසා. කන ප්‍රහාණය කරගන්න බැරි වීම නිසා. නාසයත් ගඳ සුවඳත් මේ ආදී වූ මේ ආයතන ප්‍රහාණය කරගන්න බැරි වීම නිසා තමයි මේ සත්වයා මේසා දීර්ඝ සංසාරේක ගමන් කරන්නේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ සංසාරේ අපි අඳද්දී අම්මා නැති වෙලා ඒ අඳද්දී ගලපු කඳුළු එකතු කළු සතර මහා සාගරයේ ජලයට වැදී. ඇයි මේ අල්ලාගත්ත නිසා? ඇයි මේ තරම් දුක් විඳින්නේ? බීපු කිරි සතර මහා සාගරයේ ජලයට වැදී කියලා කිව්වා. මේසා උපතින් උපතට ගමන් කරන්නේ ප්‍රහාණය කරගන්න බැරි වීම නිසා. කුමක්ද ප්‍රහාණය කරගන්න බැරි උනේ? මේ අභ්‍යන්තර ආයතන හයත් බාහිර ආයතන හය. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි විශේෂ ඥානයකින් දැන් මේ ဒုတိය ප්‍රහාණ සූත්‍රයේ තියෙනවා පින්වත් මහණෙනි විශේෂ ඥානයකින් අවබෝධ කිරීමේ පිරිසිඳ අවබෝධ කිරීමේ ප්‍රහාණය කිරීම පිණිස පවතින සියල්ල නම් වූ ධර්මය අහන්න මම ඔබට කියලා දෙන්න. බුදුරජාණන් වහන්සේ වදාලා විශේෂ ඥානයකින් අවබෝධ කරලා පිරිසිඳ අවබෝධ කරලා ප්‍රහාණය කරන්න ඕන ධර්මයේ තමයි මේ ඇහැ. ඇහැට පේන රූපය. ඊළඟට කන. කනට ඇහෙන ශබ්දය. දැන් මෙතන හරි ලස්සන කාරණාවක් තියෙනවා. ඒ තමයි විශේෂ ඥානයකින් අවබෝධ කරන්න ඕන. දැන් ඊටු මේ ඇහැ කන නාස ආදියත් රූප ශබ්ද ගන්ධ රස ආදියත් මේ අභ්‍යන්තර ආයතන බාහිර ආයතන වලට මේ ගැට ගැහිලා ඉන්න සත්වයා ලිහින්ට නිකං කල්පනාවකින් බෑ. ලාමක කල්පනාවකින් බෑ. මේකට ඕන විශේෂ ඥානයක්. ඒ ඥානේ ලබලා දෙන්නේ කාගේ ධර්මයෙන්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. ඒ විශේෂ ඥානේ උපද්දවන්නේ සුත, දත, වචසාය පරිචිත මනසානුපෙක්කිතා දිට්ඨියා සුප්පටි විද්දා ඔන්න විශේෂ ඥානෙ පිණිස හැදෙනවා සමත විදර්ශනා වශයෙන් නැවත නැවත මේක සිහි කරනවා මේ ආයතන වශයෙන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් ඔන්න අවබෝධයේ පිණිස විශේෂ ඥානය පහළ වෙනවා විශේෂ ඥානෙ සැකසෙනවා එතකොට මේ විශේෂ ඥානෙන් අවබෝධ කරන්න ඕන ප්‍රහාණය කරන්න ඕන මොකද්ද ඇසට තියෙන තෘෂ්ණාව රූපයට තියෙන තෘෂ්ණාව පින්වතුනි යම් කෙනෙක් ඇසේ සැබෑ ස්වභාවය අවබෝධ කළොත් ඊළාට ඇහැට පේන රූපයේ සැබෑ ස්වභාවය අවබෝධ කළොත්
එයාට තෘෂ්ණාව ප්‍රහාණය වෙනවා. මොකද එයාට හොඳට අවබෝධ වෙනවා මේකේ ආසා කරන්න දෙයක් නැහැ කියලා. අවබෝධයක් නැති නිසාමයි මේකට සත්‍ය ඇලෙන්නේ. අපි කියමු කිසිම දෙයක් නැති හිස් පෙට්ටියක් මේ හොඳට පාරසා කරලා රිබන් එකක් ගැට ගහලා කෙනෙකුට දෙනවා ලොකු තෑග්ගක් වශයෙන්. ඒ වුණාට ඇතුලේ මොකුත් තියෙනවද? මොකුත් නැහැ. ඒතර මේක ගන්න කෙනා බොහෝම ආසාවෙන් අරන් අපේ වටිනා දෙයක් කියලා මෙයා ආරක්ෂා කරගෙන ඉන්නවා තෘෂ්ණාවෙන්. නමුත් යම් දවසක මේක මෙයා ලිහිලියා බලනකොට ඇතුලේ මොකුත් නැහැ. දැන් ආස කරයිද? නැහැ. අපිට ඔන්න හම්බ වෙනවා චේන් එකක් කිමුක පාරි වැටලා තියෙනවා. දැක්ක ගමන් හිතෙන්නේ රත්තරන්. ඔන්න ගන්නවා. ඊට පස්සේ ආසාවෙන් හයියෙන් අල්ලගෙන ගිහිල්ලා නැත්නම් ඉනේ හරි ගහගෙන ගිහිල්ලා එහෙම නැත්නම් ඔන්න රෙදි ගැටි එක ගහගෙන ගිහිල්ලා හංගගෙන තියාගෙන ඉන්නවා. සෑහෙන වටින එකක් මේක කවුරු හරි ගනි කියලා. එනවා පස්සේ දවසක මෙයා හොයාගෙන යනකොට තේරෙනවා මේක ඉමිටේෂන්. දැන් මොකද කරන්නේ? මේස උඩ දාලා තියෙන වගක් නැහැ. තේරුණා නේද? ඒකේ ඇත්ත ස්වභාවය දැනගත්ත නිසා නේද යා ඒක අත්හැරියේ. ආන්න ඒ වගේ. මේ ඇහි ඇත්ත ස්වභාවය දැනගන්න දවසටම තමයි ඇහ අතාරින්නේ. කන අතාරින්නේ. නාසය අතාරින්නේ. දිව අතාරින්නේ. කය අතාරින්නේ. ඒ තාක් මේ අභ්‍යන්තර ආයතනත් අල්ලගෙන ඉන්නේ, බාහිර ආයතනත් අල්ලගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේ කාරණාවේදී දැන් මෙතන බුදුරජාණන් වහන්සේ තව කාරණා කිහිපයක් විස්තර කරනවා. ඇහත් අතාරින්න ඕන. ඇහැට පේන රූපෙත් අතාරින්න ඕන. ඇහැයි රූපයයි නිසා හට ගන්නවා නම් ඇහි විඥානයක් ඒක අතාරින්නත් ඕන. ඇහැයි රූපයයි විඥානය එකතු වීම ඇහි ස්පර්ශය ඒක අතාරින්නත් ඕන. ස්පර්ශය නිසා හට ගන්නවාද යම් දුකක් එක්කෝ සැපයක් එකෝ සැප දුක් රහිත වේදනාව ඒ වේදනාවත් අතාරිනවා. දැන් කාරණා කීපයක් කියවා. පින්වතුනි මේවා අපි මේ අමුතු දේවල් කියලා හිතුවට මේ අපේ ජීවිතේ සිද්ධ වෙන ඇත්ත. දැන් ඔන්න ඇහැ තියෙනවා. ඇහැට රූප පේනවා. එතකොට ඇහැට පේන රූපේ ඇහෙන් දැනගත්තේ කුමක් නිසාද? විඥානය නිසා. විඥානයේ ස්වභාවය තමයි දැනගන්න එක. දැන් අපි ඉදිරියේ මේ පහනක් තියෙනවා. එතකොට මේ පහන අපි ඇහෙන් දැනගත්තේ, පහන දැනගත්තේ මොකෙන්ද? විඥාණය. දැන් ඔන්න මේ පින්වතුන්ගෙන මම දිහා බලාගෙන ඉන්නවා. ඊතුරු ස්වාමීන් වහන්සේ දිහා බලාගෙන ඉන්නකොට ඔබගේ රූපේ ඔබට ගෝචර වෙන්නේ ස්වාමීන් වහන්සේ. ඒතකොට පහන පේන්නේ නැහැ. පේන්නේ ස්වාමීන් වහන්සේ. එතකොට ඇහැකුත් තිබ්බා, මෙතන පහනක් තිබ්බා. ඇයි පහන නොපෙනි ස්වාමීන් වහන්සේ පෙනුනේ? පහනට අදාළ විදිහට විඥානය හටගත්තේ නැහැ. එතකොට පහන දිහා බලනකොට ස්වාමීන් වහන්සේ පේන්නේ නැහැ, පහන පේන්නේ. එතකොට ඇහැයි රූපයයි ඇහෙන් විඥාණයෙන් දැනගත්තේ පහන. එතකොට විඥානයේ ස්වභාවය තමයි දැනගන්න එක. එතකොට ඇහැ තියෙනවා, ඇහැට පේන රූපයකුත් තියෙනවා, ඇහෙන් රූපේ දැන ගැනීම විඥානයි. ඇහැයි රූපය විඥානයයි තුනම එකතු වීම තමයි තින්නම් සංගති පස්සෝ. ඒ තුනක එකතු වීම ස්පර්ශය. ස්පර්ශය නිසා තමයි මේ පහන පේන්නේ. නැත්තම් නොපෙනී යනවා. එතකොට ඒ ස්පර්ශයත් එක්කම හට ගන්නවා. මේ පහන දැක්කට පස්සේ අපිට විශේෂයෙන් දුකක් හටගන්නෙත් නැහැ. සැපක් හටගන්නේ නැහැ. අදුක්කම සුඛ වේදනාවක් තියෙන්නේ නේද? ඕන අපි ප්‍රියමනාප කෙනෙක් දකිනවා. දකිනකොට සතුටක් ඇති වෙනවා. අර ස්පර්ශය නිසා සැපක් ඉපදුණා. අපි තරහකාරයෙක් දකිනවා. දුකක් ඉපදුණා. බුදුරජාණන් වහන්සේ වදාලා ඇසත් ප්‍රහාණය කරන්න ඕන. රූපත් ප්‍රහාණය කරන්න ඕන. ඇසි විඥානයත් ප්‍රහාණය කරන්න ඕන. ඒ වගේම ඇසි ස්පර්ශයත් ප්‍රහාණය කරන්න ඕන. ඇසේ ස්පර්ශයෙන් හට ගන්නවා නම් යම් සැපක් දුකක් සැප දුක් රහිත විඳීමක් ඒකත් ප්‍රහාණය කරන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒතර ප්‍රහාණය කරන්නේ යථා ස්වභාවය අවබෝධ කිරීමෙන්.
එතකොට බුදුරජාණන් වහන්සේ මේ කරන්න ඕන දේ තමයි කිව්වේ වදාලේ. බුදුරජාණන් වහන්සේ වදාලා ওই විදිහටම කනත් ඒ වගේම ශබ්දත් ඒ වගේම ඒ කනෙන් ශබ්දේ දැන ගැනීම කනේ විඥානේ. ඊළඟට කනයි ශබ්දයයි විඥානය එකතු වීම කනේ ස්පර්ශය. ඒ ස්පර්ශයෙන් ඇති වෙනවා සැපක් හෝ දුකක් හෝ සැප දුක් රහිත විඳීමක්. ආහනේ විඳීමත් ප්‍රහාණය කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. දැන් ඔබ සිහි කරන්න බලන්න, දැන් ඔන්න ධර්මයේ ඇහුවා, දැන් මතක තියා ගන්නවා, දැන් වචනෙන් පුරුදු කරන්න ඕන. දැන් බලන්න නාසය ගැන සිහි කරන්න බලන්න, නාසයත් ප්‍රහාණය කළ යුතුයි. නාසයට දැනෙන ගඳ සුවඳත් ප්‍රහාණය කළ යුතුයි. නාසයේ විඥානයත් ප්‍රහාණය කළ යුතුයි. නාසයේ ස්පර්ශයත් ප්‍රහාණය කළ යුතුයි. නාසයේ ස්පර්ශය නිසා හට ගන්නවද සැප, එක්කෝ දුක, එක්කෝ සැප දුක් රහිත විඳීම, ඒ විඳීමත් ප්‍රහාණය කළ යුතුයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ දිව ගැන. දිවත් රසයත් දිවේ විඥානයත් දිවේ ස්පර්ශයත් ස්පර්ශයෙන් නිසා හට ගන්න සැප දුක සැප දුක් රහිත විඳීම මේ සියල්ලම ප්‍රහාණය කළ යුතුයි කියලා. කයත් කයට දැනෙන පහසත් කයේ විඥානයත් කයි ස්පර්ශයත් කයි ස්පර්ශයෙන් නිසා හට ගන්නවා නම් සැප දුක් රහිත විඳින් ඒ කොම් ප්‍රහාණය කරන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඕක කිව්ව ප්‍රහාණය කරන්න ඕන ධර්මය. මනස ගැනත් වදාලා මනසට සිතෙන අරමුණු, මනසේ විඥානේ, මනසේ ස්පර්ශය, මනසේ ස්පර්ශයෙන් හටගන්නා වූ සැප දුක් රහිත විඳීමක් ඇද්ද? ඒ විඳීමත් ප්‍රහාණය කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි, මේ සියලු දේ කෙරෙහි තියෙන අවබෝධය, මේ සියලු දේවල් අවබෝධ නොකොට, පිරිසිඳ අවබෝධ නොකොට, ඇල්ම දුරු නොකොට, ඇල්මත් නොහැර දුකසය කරනවා කියන එක නම් සිද්ධ වෙන්නේ නැහැ කියලා. එහෙනම් කොච්චර අපි මේ ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනසට, ඒ වගේම මේ බාහිර ආයතන වලට, විඥාණයට, ස්පර්ශයට, මේ සැප දුක්, ඒ වගේම සැප දුක් රහිත විඳීමට කොයිතරම් බැඳිලා ඇතිද? කොයිතරම් ඇරිලා ඇතිද? කොයිතරම් ග්‍රහණය කරගෙන ඇතිද? කොයිතරම් මුලා වෙලා ඇතිද? පින්වතුනි, අඳුරේ ඉන්න කෙනාට තමන් ඉන්නේ අඳුරේ කියලා තේරෙන්නේ නැහැ. හේතුව එයා එළියක් දැකලා නැති නිසා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ නොකළ ආශ්‍රවතවත් පෘථජ්ජන කෙනා ඉන්නේ අඳුරේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ අපි මේ කතා කරන මේ ධර්මය අවබෝධ නොකළ පුද්ගලයා, ඒ කියන්නේ ආශ්‍රවතවත් පෘථජ්ජනයා, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකළ කෙනා, ඒ කෙනා ඉන්නේ අවිද්‍යාව තුල බැසගෙන. ඒ අවිද්‍යාව ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ, ඉරුත් නැති, සඳුත් නැති, තාරකා නැති ලෝකෙක යම් අඳුරක් තියෙනවද, ඊට වැඩිය බලවත් වූ අඳුරක් විදිහට. එතකොට බලවත් වූ අන්ධකාරයක ඉන්න කෙනා අඳුරේම අතපත ගන්නවා මිසක් එයාට පේන දෙයක් නැහැ. ඒ නිසා මේ ලෝකේ සියලු සිද්ධාන්ත ගොඩනගලා තියෙන අඳුරක. ඒ නිසා යම්කිසි කෙනෙක් ආලෝකය පහළ කරගත්තොත්, යම්කිසි කෙනෙක් මේ අඳුරේ අතපතක ගා ඉන්න ජීවිතෙන් නිදහස් වෙලා ආලෝකයක් කරා ගියොත්, ආන් ඒ කෙනාට තමයි මේ ජීවිතෙන් නිදහස් වෙන එකක් ගැන තේරෙන්නේ. ඒකට යන මාවත තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ. ඉතින් පින්වතුනි, ධර්මය අවබෝධ නොකරන තාක්කල් අඳුරේ ඉන්නේ. ඒ නිසා අඳුරේ ඉන්න කෙනා ඒ අඳුරෙන් නිදහස් වුණ කෙනෙක් කියපු දේ අහන්න ඕන, පිළිගන්න ඕන, අදහා ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ අඳුරෙන් එළියට වැඩියා. බුදුරජාණන් වහන්සේ අන්ධකාරය ප්‍රහාණය කළා. ඊට පස්සේ අන්ධකාරයේ ඉන්න ජනතාවට, අන්ධකාරයේ ඉන්න දෙවි මිනිසුන්ට අන්ධකාරයෙන් නිදහස් වෙන මාවත කියද්දී ඉස්සලාම වැදගත් වෙන්නේ ඒ කියන දේ අදහගන්න එක. එසා බුදුරජාණන් වහන්සේ වදාලා නම් පින්වත් මහණෙනි, මේ සියලු දෙය විශේෂ ඥානයකින් අවබෝධ නොකර, ඒ වගේම පිරිසිඳ අවබෝධ නොකොට, ඇල්ම දුරු නොකොට, ඇල්මත් නොහැර දුක ශේ කරන්න බෑ කියලා ඒක එහෙමමයි. ඒ නිසා අපිට අවශ්‍ය වෙන්නේ මේ සියලු දේවල් ගැන. මොකද්ද සියලු දේවල් කිව්වේ? අධ්‍යාත්මික ආයතනත්, බාහිර ආයතනත්, විඥානත්, ඒ වගේ විඥාන කායත්, ඒ වගේ ස්පර්ශ කායත්,
ඒවන් ස්පර්සිං හට ගන්න සැප දුක සැප දුක්‍රහිත විඳීම් ප්‍රහාණය කළ යුතුයි කියන එක, ඇල්ම දුරු කර යුතුයි කියන එක, ඇල්ම අත්හැරිය යුතුයි කියන එක අපි ඉස්සල්ලාම අදහගන්නවා. ඊළඟට ඒ අදහගත්ත ධර්මය නුවණින් විමසන කෙනාට තමයි ඇල්ම අතහරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, විශේෂ ඥානයකින් අවබෝධ නොකොට, පිරිසිඳ අවබෝධ නොකොට, ඇල්ම දුරු නොකොට, ඇල්මත් නොහැර දුකශය කිරීම කරන්න පුළුවන් දෙයක් නොයි. එනිසා පින්වත් මහණෙනි, මේ සියලු දේවල් කෙරෙහි තියෙන ආසාව දුරු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට මේ සියලු දේවල් කෙරෙහි තියෙන ආසාව දුරු කරන්න තියෙන ක්‍රමයේ තමයි දැන් ওই භාග්‍යතුන් වහන්සේ කරන්න ඕන දෙයනේ වදාලේ. එතකොට අපිට කරන්න තියෙන දේ තමයි මේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන හය අනිත්‍ය වශයෙන් නිතර නිතර සිහි කරන්න ඕන. එතකොට ප්‍රහාණය කරන්න හිත සැකසෙනවා. දුක් වශයෙන් සිහි කරන්න ඕන. තමාගේ වසඟේ පැවැත්විය නොහැකි දෙයක් වශයෙන් සිහි කරන්න ඕන. ඒ වගේම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන බාහිර ආයතනත් අනිත්‍ය වශයෙන් සිහි කරන්න ඕන. දුක් වශයෙන් සිහි කරන්න ඕන. තමාගේ වසඟේ පැවැත්විය නොහැකි දෙයක් වශයෙන් සිහි කරන්න ඕන. ඒක තමයි භාවනාව කියන්නේ. ඒක තමයි විදර්ශනා භාවනාව හුරු කරනවා කියන්නේ. ඒක තමයි විශේෂ ඥානයකින් අවබෝධ කරගන්න හිත සකස් කරනවා කියන්නේ. විඥානයත් අනිත්‍ය වශයෙන් සිහි කරන්න ඕන. දුක් වශයෙන් සිහි කරන්න ඕන. තමාගේ වසඟේ පවත්විය නොහැකි දෙයක් වශයෙන් සිහි කරන්න ඕන. ඒක තමයි භාවනාව හුරු කරනවා කියන්නේ. ඒක තමයි විදර්ශනා භාවනාව හුරු වෙනවා කියන්නේ. ඒක තමයි විශේෂ ඥානයකින් අවබෝධ කරන්න හිත සකස් කරනවා කියන්නේ. ඊළඟට මේ ස්පර්ශයත් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, මම මගේ මගේ ආත්මයේ නොවන වශයෙන් නිතර සිහි කරන්න ඕන, මෙනෙහි කරන්න ඕන. ඒ වගේම ස්පර්ශයෙන් හටගන්න යම් සැපක් ඇද්ද, දුකක් ඇද්ද, සැප දුක් රහිත විඳීමක් ඇද්ද, එය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියලා අනාත්ම වශයෙන් දකින්න ඕන. දුක් වශයෙන් දකින්න ඕන, අනිත්‍ය වශයෙන් දකින්න ඕන. යමක් අනිත්‍ය නම් ඒක ඒකාන්තයෙන් දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙනවා නම් ඒක මම කියලා හෝ, මගේ කියලා හෝ, මගේ ආත්මය කියලා ගන්න බෑ. ඒක සිහි කරගන්න පුළුවන් වුණොත්, දියුණු කරපු සමත විදර්ශනා වශයෙන් අපිටම අවබෝධ කරගන්න පුළුවන් වුණොත්, එදාට තමයි අපි මේ සියල්ල ප්‍රහාණය කරන්නේ. සියල්ල ප්‍රහාණය කළා කියන්නේ සියලු දුක ඉවරයි. සියලු දුක ඉවරයි කියලා කියන්නේ යා සසරින් එතර වුණ කෙනෙක්. යා මෙතරින් එතරට යනවා හරියට සර්පයා හැව අත්තරියා වගේ. ඒ නිසා අපටත් මේ ගෞතම බුද්ධ ශාසනයේ සියල්ල ප්‍රහාණය කොට ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අමා මහ නිවනින් සැනසෙන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු. නමෝ බුද්ධායේ.